සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම ගෞරවනීය ස්වාමින් වහන්ස, ගෞරවනීය පූජකතුමනි, පැවිදි සොයුරියනි, ගුරු විදුහල්පති පිරිවෙන් ගුරු, ගුරු උපදේශක ආදරණීය සහෝදරිනී සහෝදරුනි, ඔබ යලි සජීවීව හමු වෙන්න කල්පනා කරේ. මොකද මේ දිනපතා සමහරට හම්බෙන්න වෙයි ගිය 2021 අරගලේ වගේ. මොකද මේ සට්ටමිරාල්ලා ටිකක් විවිධ මත හදමින් යනවා. විවිධ වැරදි ප්‍රචාරයන් ගෙන යමින් තිබෙනවා. හරියටම කිසිදු වෙනසක් නැතුව මේ ආණ්ඩුව වගේම තමයි. රනිල්, රාජපක්ෂ, සජිත් මඩබලකාය වගේම මේ සට්ටමිරාලලත් එවැනි විවිධ දේවල් සිදු කරමින් තිබෙනවා. ඒවට යම් ප්‍රතිචාරයක් දැක්විය යුතු නිසා මම දැක්ක දැන් මේ වීඩියෝ මගේ මම හිතන්නේ කවුරුත් දැකලා ඇති මේ WhatsApp සමූහයන් ඇතුලේ මේ වීඩියෝව නැවත ප්‍රචාරය කරමින් එහි ලියලා තියෙන ටිකකුත් තියෙනවා. මම ඒ ටිකත් වෙනම කියන්නම්. එකක්, මේ වීඩියෝව මේ වසරේ පෙබරවාරි මාසයේදී මම ලයිව් එකක් ඇවිල්ලා කියපු එකක් තියෙනවා. පළවෙනි එක. මම ඒ වෙලාවේ ඔව් නිශ්චිතව කියනවා මේ වෙලාවේ අපි වැඩ වර්ජනලට යන්නේ නැහැ. එක පැත්තකින් රටේ ජනතාව දෙවි අර්බුදයක, අනිත් පැත්තෙන් පාසල් පටන් ගන්න නියමිතව තිබුණ ජනතාව දෙඩි අර්බුදයක තුන් වෙලා කන්න විදියක් නැහැ, දරුවෝ ඉස්කෝලේ යවා ගන්න විදියක් නැහැ. ඒ වගේ වෙලාවක මේ රටේ ගුරුවරු විදුහල්පති විරුද්ධයට අපි වැඩ වර්ජිනේකට යන එක වැරදි. මම හිතනවා ඒකේ කිසිදු වැරද්දක් නැහැ ප්‍රකාශය. මම උද්දුතකම ඇතුළෙත් තමයි කිව්වේ මේ වෙලාවේ වර්ජිනේට යන්න. ඉතින් ඒක මේ සත්ත්වයන්ට තේරුම් නැතුවට මට කරන්න දෙයක් නැහැ. හැබැයි මම පොදු ගුරුවරු, මම මේකට මේට කලිමුත් මේ මහත්තුරු මේකෙන් පොඩි කෑල්ලක් කපලා අරගෙන මේක ප්‍රචාරය කරමින් මේ විවිධ මඩ ගහන්න සූදානම් වෙලා තිබුණා. නමුත් ඒකට මම උත්තර දෙන්න ගියේ නැහැ. උත්තර නොදුන්නේ වෙන කිසිවක් නිසා නෙමෙයි, මට උත්තර දීලා වැඩක් නැති නිසා. හැබැයි දැන් ඊයේ සිට අද දක්වා ගුරු විශාල පිරිසක් නැවත මේක විමසමින් තිබෙනවා. මොකද්ද සහෝදරයා මේ කියන කතාව කියලා. ඒ නිසා තමයි මේකට පිළිතුරු දෙන්න ඕන කියලා කල්පනා කරේ. එකක් මේක අර රනිල් සජිත්, ඒ වගේම රනිල් රාජපක්ෂ සජිත් මඩබලකායේ වීඩියෝ එඩිට් කරන ටීම් එකක් ඉන්නවා. ඒ ටීම් එකේ මේ සට්ටඹියන්ගේ අතර වෙනසක් නැහැ. ඒ ටීම් එකේ මේකේ අතර වෙනසක් නැහැ. ඒකෙත් කරන්නේ අපේ ෆුල් වීඩියෝ එකෙන් කෑල්ලක් කපලා අරගෙන ඒක ගහලා අපිට මඩ ගහන එක. පහුගිය කාලේ හඳුන් සහෝදරයාගේ, ලාල්කාන්ත සහෝදරයාගේ, සමටාන්ඩ්‍ර සහෝදරයාගේ මේ විවිධ අපේ විශේෂ මාලිමාවේ නායකින්ගේ වීඩියෝස් අවශ්‍ය තැනින් එඩිට් කරමින් ඒගොල්ලන්ට ඕන ඕන දේවල් කරා. දැන් මේ විනාඩි 15කට වැඩිය මම කරපු ලයිව් එකක විනාඩි 2යි තප්පර 18ක් අරගෙන දැන් මේ මහත්තුරු කියන්න හදනවා මේ මහින්ද එදා කීප එක. ඊට පස්සේ දැන් මේකේ කියන තව එකක් තියෙනවා. මේකේ තව එකක් කියනවා දැන් අපි මං ඒ වෙලාවේ කිව්වා ඔව් දැස ජුනි මාසෙ වෙනකොට අපි වැඩ වර්ජනයක් හැදෙව්වා. මොකද අපි ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා මේ පාලකයෝ මේ ඉල්ලීම් වලට කිසිදු ඇහුම්කන් දීමක් නොකරනකොට අපි දිගටම හිටියේ පාසල් සේවයට බාධා, පාසල් දරුවන්ට බාධා නොවන සීමාව ඇතුලේ සටන් කරන එකේ. නමුත් ඒකෙන් ඔවුන්ට නොදැනෙනකොට තමයි අපිට සිද්ධ වුණේ 26 වෙනිදා දැවැන්ත ගුරු බලයක් කොළඹට කැඳවන්න අසනීප නිවාඩු වාර්තා කරමින්. ඒකත් එක්කම ඔවුන් කියනවා දැන් මොකද්ද මේ පක්ෂෙන් ආපු කරේ මේකේ තියෙනවා මේ මොකක්ද කියලා තිබුණා මේ පක්ෂෙන් ආපු නියෝගයක් නිසා මේක දැන් මේ අතහැරලා තිබෙනවා 26න් පස්සේ කියලා. එකක් තමයි 2021ෙත් අදත් මගේ පක්ෂේ ජනතා විමුක්ති පෙරමුණෙන් මේ සටන් වලට කිසිදු අතවෙවීමක්, බාධාවක් හෝ අතපෙවීමක් හෝ කිසිවක් කරලා නැහැ. අවශ්‍ය නම් දිරිගැන්වීම් කළා මිසක. මොකද අපි දේශපාලනය, අපි පක්ෂ දේශපාලනයයි මේ වෘත්තීය සමිති වල ක්‍රියාමාර්ගයි දෙක පටලවාගෙන නැහැ, පටල ගන්නෙත් නැහැ. මම ඒක දිගටම කියලා තියෙනවා. ඒක සමහරට එළියේ ඉන්න සට්ටඹියෝ කීප දෙනා නොදන්නා වුණාට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ සහෝදරු ඉතාම හොඳින් දන්නවා. කිසිම දවසක මමවත් ලංකා ගුරු සේවා සංගමේවත් අපි මේක පටලවාගෙන නැහැ. ඒ වගේම තමයි දැන් මේ මහත්තුරු කියනවා දැන් මේ වැටොප් සටන පෙරට ගමු මේ මොකද්ද මේ මහින්ද ජයසිංහ කියන දේශපාලන සට්ටමියා. එහෙමද කියලා මහින්ද ජයසිංහ කියන දේශපාලන සට්ටමියා. සට්ටමියා කියන එකේ තේරුම දන්නවත් දන්නේ නැහැ. මේ ගාල්ලේ අර ඇඩ් දීලා දෙන්නයි
ඔය දෙහිඇත්ත කණ්ඩේ ඇඩ්ඩිනුයි. සට්ටමිය කියන්නේ මහත්තුරුණී ඉතිහාසයේ සට්ටමිය කියලා කිව්වේ රජ රජුගේ පිටිපස්ස හෝදපු කෙනාට. ඒක මට ගැලපෙන්නේ නැහැ. ඒක ගැලපෙන්නේ ඕගොල්ලන්ට. මම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කරන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කිසිවෙක් ජනතා විමුක්ති පෙරමුණ පමණක් නෙවෙයි සමස්ත බහුතරයක් වාමාංශික දේශපාලන ව්‍යාපාරවල කිසිවෙක් එකිනෙකාට වහල්කම් කරන එකිනෙකාගේ පස්ස හෝදන එකිනෙකාට ඕන විදිහට වැඩ කරන එහෙම එකක් නෙවෙයි. ඒක ජනතා විමුක්ති පෙරමුණට සුවිශේෂයි. අනිකුත් වාමාංශික පක්ෂත් බහුතරයකට ඒක සුවිශේෂයි. හැබැයි ඕගොල්ලෝ ගැතිකම් කරන සජබවැනි පක්ෂවලට කලින් හිටපු පොහොට්ටුවැනි පක්ෂවල නම් නායකින්ගේ මේ වැඩේ කරනවා. මේ වැඩේ කරනවා. ඒ නිසා මේ වැඩේ කරපු කරන අදටත් කලින් පොහොට්ටු ඉඳගෙන මේ වැඩේ කරපු අද සජම ඉඳගෙන මේ වැඩේ කරන ඕගොල්ලන්ට තමයි මේක හරියටම ගැලපෙන්නේ. ඒ නිසා ඊට වඩා මට ඊගෙන කියන්න දෙයක් නැහැ. ඒ නිසා හරි පැහැදිලිව අපි ගුරු විදල්පති වෘත්ති සමිති සන්ධානයේ ලෙස ක්‍රියාමාර්ග ගණනාවක් ගනු ලැබුවා 2024 ඔක්තෝබර් මාසයේ 2023 ඔක්තෝබර් මාසේ 24 වෙනිදා ඉඳලා ඒ ක්‍රියාමාර්ග පියවරෙන් පියවර අපි ඉදිරියට ආවා. නමුත් දැන් අපි පසුගිය 26 වෙනිදා 27 වෙනිදා ගත්ත ක්‍රියාමාර්ගයත් එක්ක අපි දැක්කා රනිල් වික්‍රමසිංහලා කෙතරම් කලබල වෙලා ඉන්නවද කියලා. ගුරු සේවය අත්‍යවශ්‍ය සේවා කරන්න කතා කරනවා. බැරියර් කඩපු ගුරුවරු ගැන කතා කරනවා. මහා බැංකු කඩපු එක. ගාල්ලට ගිහිලා එයාගේ සභාපති අලුත් නවක ගුරුවරුන්ට පරිවාස කාලීන ගුරුවරුන්ගේ සේවය ඒ උන්ට වෘත්තිය ක්‍රියාමාර්ග ගන්න බෑ කියලා බියවද්දනම මේ සියල්ලෙන් ප්‍රකාශ වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මෙතෙක් ගනු ලැබූ හැම වෘත්තිය ක්‍රියාමාර්ගයකට වඩා 26 27 විශේෂම 27 වෙනිදා 26 වෙනිදා දැවැන්ත ගුරු බලයක් තොලමට කැඳවීම අතිශය ප්‍රබල දැනෙන එකක් බවට රනිල් රාජපක්ෂ මේ දූෂිත ආණ්ඩුවට පත් වුණා. ඒ නිසා අපි සටන අත්හැරලා නැහැ. අපි සටන අත්හරින්නෙත් නැහැ. ඒ අකණ්ඩව මේ අරගල ඉදිරියට යනවා. ඒ අකණ්ඩ අරගලය කොයි වගේද කියන එක අපි ඉදිරියේදී හරි පැහැදිලිව දැනටත් කියලා අපි හෙට දවසේ පාසල් ඉදිරිපිට උද්ඝෝෂණයක් සූදානම් කරලා තියෙන උද්ඝෝෂණ මාලාව. ඒ වගේම අපි ලබන පස්වෙනිදා රටේ සමස්ත රාජ්‍ය අර්ධ රාජ්‍ය වෘත්ති සමිති කැඳවන්න තීරණය කරලා තිබෙනවා. ඒ සමගම අපි ඊළඟ සතියේට අපේ වෘත්ති ක්‍රියාමාර්ග මොනවද කියන එක දැනුම් දෙන්න කල්පනා කරලා තියෙනවා. මේ තමයි අපේ පෙළ. මේ පෙළත් එක්ක ඉදිරියට යමු. අවශ්‍යතාවය පරිදි ඉදිරියේදී මුණ ගැහිමු. තව තියෙන ගොඩක් දේවල් निराකරණය කරන්න. මොකද ගොඩක් ගුරුවරු අකණ්ඩ වර්ජිනේ අර ඇට්ටිමි ඇඩ්ඩිල්ලා තුන් දෙනයි. දැන් තුන් දෙනා ඉතුරු වෙලා තියෙන මං හිතන්නේ. තව ඔය නෝනා මහත්තයෙකුයි තව තුන් හතර දෙනෙක් ඉන්නවා. එහැර අනිත් අය ටිකක් මං හිතන්නේ දැන් ටිකක් නිහඬයි. තීරුම් ගිහිල්ලා වෙන්නේ නැති ඒගොල්ලන්ට මං දැක සමහරු පසුගිය 26 උද්ඝෝෂණයටත් ඇවිල්ලා සහභාගී වෙලා තිනවා. බොහොම ස්තුතියි ඒගොල්ලන්ට. ඉතින් ඒ ඇට්ටිමි ඇඩ්ඩිල්ලට මම තවත් එකක් කියන්න ඕනේ. ඒක කියලා අවසන් කරන්නම්. ඉතිරියවට මම පස්සේ උත්තර දෙන්නම්. කාල වේලා ප්‍රශ්නකුත් තියෙන නිසා. ඒ තමයි මේගොල්ලෝ පටන් ගත්තේ මේ WhatsApp සමූහයන් පසුගිය ජනවාරි මාසේ. එදා සිට අද දක්වා මේ WhatsApp සමූහයන් ඇතුලේ ඔය ඇඩ්ඩිල්ලා සියලු දෙනා අපිට කරපු අපහාස නඩපු අවලාද ඒ වගේම මඩ ප්‍රහාර සියල්ල අප සතුව ගබඩා වෙලා තියෙනවා සියල්ල. ඒ වගේම ගුරුවරුන්ට ගුරුවරයන්ට දුරකත නැමතුම් දීලා කරපු දේවල් ඒවා සියල්ල රෙකෝඩින්ස් ටික තියෙනවා. ඒ වගේම තවත් බොහෝ දේවල් අප සතුව තිබෙනවා. ඒ නිසා ඇට්ටි බැන්නිල්ලට කියන්න ඕනේ තව මාස 3කට මදක් වැඩි දින 4-5කට යා මේ රටේ නියත ලෙසම ජනතාවාදී පාලනයක් ගොඩනැගෙනවා. නීතිය ආධිපත්‍ය රජයන ඇත්තටම ස්වාධීන ලෙස නීතිය පසිඳලන පොලිසියක් සහ අධිකරණ පද්ධතියක් මේ රට තුල ක්‍රියාවට නැගෙනවා. අන්න එදාට අපි සියල්ල සූදානම් කරගෙන ඉන්නේ. අපි උසාවියේදී මුණ ගැහෙමු. ඒක කියන්න ඕනේ උසාවියේදී මුණ ගැහෙමු. සමහර විට ඉන්පසු අපිට මේ වගේ ඇට්ටිවි ඇඩ්ඩින්ලා ටිකක් එක්ක ෆයිට් කර කර ඉන්නව වෙනුවට රට හදන වැඩේට දායක වෙන්න වෙයි. ඒක වෙනම පැත්තක්. කොහොම වුණත් ඒ කියන කාරණයක් අපි ඕගොල්ලන්ට අද සටහන් කරලා තියන්න ඕනකම තියෙනවා. මොකද මේ සමූහයන් බැලුවට පස්සේ මේ සමූහයන් වල දිනපතා ඇතම් සමහර ඒවා කියවන්න වෙලාවකුත් නැහැ. මේ
සමහර රචනා ලියනෝනේ නේද? ගාල්ලේ ක්‍රිස්තු දේවේ ද කොහෙද වැඩ කරන ආදියයි. ඊට සැර තව රයිට් ඒව පස්සේ කියන්නම් ඒ විස්තර ටික. ඒ නිසා ඒ සියලු දෙනාගේ නං ගං සියල්ල තොරතුරු සහිත අපි සතුව තියෙනවා. ඒ තොරතුරුත් එක්ක අවශ්‍ය වුණොත් උසාවියේදී මුණ ගැහිමු කියන පණිවිඩයත් ලබා දෙන්න තමයි අද මේ සජීවව මේ වෙලාවේ හමු වෙන්න කල්පනා කරගෙන. බොහොම ස්තුතියි. අරගලෙට ජය වේවා. ඔබ සියලු දෙනාටම සුභ රාත්‍රියක්. අපි යලිත් හෙට හෝ අනිද්දාම නැවත මුණ ගැහිමු.